භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කත මොච පුංගලෝ සම්මා සම්බුද්දෝ ඉදේ කච්චෝ පුංගලෝ පුම්බේ අනනුසුතේසු ධම්මේසු සාමං සච්ඡානි අභිසම්බුඤ්ජති තත්තච සම්භඤ්ඤුතං පාපුනාති බලේසු ච වසී භාවං අයං උච්චති පුග්ගලෝ සම්මා සම්බුද්දෝති සදහවත් වාසනාවන්ත බෝසත් දුවේ පුතේ පිළියන්දල මීගමුව දකුණ ජාත්‍යන්තර පාසලේ බෞද්ධ සංගමයේ මගින් සංවිධානය කරනු ලබන බුදුහිමි පාමුල වෛශාක්‍ය මංගල්‍ය 2022 වැඩ ධර්මදේශනා මාලාවේ නව අරහාදී බුදුගුණ සද්ධර්ම දේශනා මාලාවේ අද දවසේ નિયમિત ධර්මදේශනාව තමයි ලෞතර භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ සම්මා සම්බුදු ගුණේ විශේෂ වශයෙන් විද්‍යාලයේ විදුහල්පති හා අධ්‍යක්ෂ දේශබන්දු විද්‍යා විශාරද අනුෂ්ක පෙරේරා මැතිතුමාගේ මගපෙන්වීම යටතේ විද්‍යාලයීය බෞද්ධ සංගමයේ මගින් 2566 වෙන වෙසක් මංගල්‍ය නිමිති කරගෙන මෙම බුදුගුණ සද්ධර්ම දේශනාවන් පවත්වන්නට යෙදෙනවා. කාලෝචිත මාතෘකාවක් තමයි ඔබ බෞද්ධ සංගමයේ මගින් සංවිධානය කරන්නට යෙදුනේ. මන්ද මේ වෙසක් කාලය තුල දරුවන්ට බුදුහාමුදුරන් වහන්සේගේ ගුණයන් මොනවද? එම ගුණයන්වල අර්ථකථන මොනවද? ඒ ගුණයන් දැනගෙන බුදුහාමුදුරන් වහන්සේ පිළිබඳව සද්ධාසිත ජනිත කරගෙන ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්වල නිරත වීම සඳහා ඉතාමත් යෝග්‍ය මාතෘකාවක් විදියට සලකන්න පුළුවන්. දුවේ පුතේ, අපි බුදුහාමුදුරන් වහන්සේ වන්දනා කරනවා. බුදුහාමුදුරන් වහන්සේ වන්දනාමාන කරනකොට අපි බුදුහාමුදුරන්ගේ ගුණයන් තමයි වර්ණනා කරන්නේ. ගුණයන් දක්වමින් තමයි වන්දනා කරන්නේ. ඒ ගුණයන් දක්වමින් වන්දනා කරන ගාථාව අපි හැම කෙනාටම පාඩම්. අපි හැම කෙනාම දන්නා. ඒ තමයි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන ගාථාව. ඒ ගාථාව තුළ බුදුහාමුදුරන් වහන්සේගේ ගුණරාශි 9ක් තියෙනවා. මේ ගුණරාශි 9 ඇතුළත් මේ ගාථාව අද ඊයේ මෑත කාලීනව නිර්මාණය වූ දෙයක් නොවේ දන්න. මේක බුදුහාමුදුරන් වහන්සේගේ කාලේ ඉඳන්ම තිබෙන දෙයක්. ත්‍රිපිටකය තුළ විවිධ බමුණා, විවිධ සිටුවරු, විවිධ පිරිස් බුදුහාමුදුරන් වහන්සේගේ කීර්ති ගෝසාව අහන්ට ඉන්නවා. ඇතැම් තැන්වලට ගියාට පස්සේ අහනු අන්න බුදුහාමුදුරු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ බුදුහාමුදුරු මොන වගේද කියලා අහන. එහෙම ඇහුවට පස්සේදී මොකද කරන්නේ? ඒ තැනැත්තන් බුදුහාමුදුරන්ගේ කීර්ති ගෝසාව පැතිර ගිහිපු ආකාරය පිළිබඳව අනිත් අයට පැහැදිලි කරනවා. එසේ පැහැදිලි කරනකොට ඒ අය භාවිත කරපු සූත්‍රයට ඒ භාවිත කරපු වදන් පිළ තමයි ගාථාව තමයි මේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියන ගාථාව. එහෙනම් ඒ ගාථාව බුදුහාමුදුරන්ට සමකාලීනව, බුදුහාමුදුරන් වහන්සේගේ සමකාලීනව බුදුහාමුදුරුව හඳුන්වා දීපු ගාථාව. එතකොට ඒ ගාථාව තුළ තමයි දරුවෝ බුදුහාමුදුරන් වහන්සේගේ ගුණයන් ඇතුළත්. බුදු ගුණ අනන්තයි, අප්‍රමාණයි.
බුදුවරයෙකුට බුදුහාමුදුරන්ගේ ගුණයන් වර්ණනා කරන්නට ගියොත් කල්පේ ඉක්ම වෙනවා. හැබැයි බුදු ගුණ කවදාවත් වර්ණනා කරලා අවසන් කරන්නට බෑදරු. එවැනි බුදු ගුණ ගුණ රාශි 9කට සීමා කළාට අසීමිතයි දරුවෝ බුදු ගුණ. එනම් එවැනි බුදු ගුණවල අද ඔබ සවන් යමු කරන්නට දැනගන්න බලාපොරොත්තු වන්නේ බුදුහාමුදුරන් වහන්සේගේ දෙවැනි බුදු ගුණය. ඒ තමයි සම්මා සම්බුදු බුදු ගුණය. අන්න සම්මා සම්බුදු බුදු ගුණය පිළිබඳව අපි මේ කෙටි වේලාව තුල හදාරලා බලමු, දැනගෙන බලමු මොකද්ද මේ සම්මා සම්බුදු බුදු ගුණය කියලා කියන්නේ. අපි මේ පදයේ කොටස් තුනකට වෙන් කරමු. බුද්ධ, සම්බුද්ධ, සම්මා සම්බුද්ධ. හොඳට මතක තබා ගන්න. සම්මා සම්බුද්ධ කියන වචනේ අපි කොටස් තුනකට කැඩුවා. බුද්ධ, සම්බුද්ධ, සම්මා සම්බුද්ධ. අපි බලමු මේ තුනේ අර්ථය කොහොමද කියලා දරුවනේ. බුද්ධ කියලා කියන්නේ. බුද්ධ කියලා කියන්නේ දත්ත නැත්තා. කොහොමද දත්ත නැත්තේද? අපි දැනනවා අන් අයගෙන් යම් යම් දේවල් අහගෙන දැනගන්නවා. ඒ අයගෙන් ඉගෙන ගන්නවා. අන්න ඒ වගේ අන් අයගෙන් දැනගෙන ඉගෙනගත් තැනැත්තාට අවබෝධ කරගත් තැනැත්තාට අපි කියනවා බුද්ධ කියලා. දෙවෙනි වචනේ සම්බුද්ධ. සම්බුද්ධ කියලා කියන්නේ මොකක්ද? සම්බුද්ධ කියලා කියන්නේ දුවේ පුතේ අන් අයගෙන් උපදෙස් නැතුව පරෝපදේශයන් රහිතව අනිත් අයගේ උපදෙස් නැතිව තමන්ම ස්වයං වූ ඥානෙම අවබෝධ කරගත්ත නිසා තමයි සම්බුද්ධ කියලා කියන්නේ. කවුද සම්බුද්ධ ගණයට වැටෙන්නේ? සම්බුද්ධ ගණයට වැටෙන්නේ දුවේ පුතේ පසේබුදුහාමුදුරුවෝ. ඒ වගේම සම්මා සම්බුදුවරු. අන්න පසේබුදුහාමුදුරුවොත් සම්මා සම්බුද්ධ වුරොත් මේ සම්බුද්ධ කියන නාමයට ගැනෙනවා. ඇයි? ස්වයං වූ ඥානෙන් තමන්ගේම ඥානෙන් අන් අයගේ උපදෙස් රහිතව අවබෝධ කරගත් නිසා ඒ අය සම්බුද්ධ කියන නාමයට ගැලපෙනවා. තුන්වෙනි වදන. තුන්වෙනි වදන තමයි සම්මා සම්බුද්ධ කියලා හැඳින්වෙන්නේ. ඇයි මේ සම්මා සම්බුද්ධ කියලා හඳුන්වන්නේ? සම්මා සම්බුද්ධ කියලා කියන්නේ දුවේ පුතේ කි ලෝකයේ තුල කිසිවක් කි හැම දෙයක්ම දැනගත්තා කියන අර්ථය. අන් අයගේ උපදේශ රහිතව ලෝකයේ තුල තිබෙන සියලු පදාර්ථයන් පිළිබඳව මනවින් දැනගත්තා, මනවින් හැදෑරුවා, තමන්ම අවබෝධ කරගත්තා කියන අදහසයි සම්මා සම්බුද්ධ කියන ගණයේ සඳහන් කරන්නේ. එහෙනම් ඊට ඇත් වෙන්නේ අපේ සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේලා පමණ. පසේ බුදුහාමුදුරන් වහන්සේ සියල්ලම දැනගත්ත අය නෙවෙයි. එනම් සම්මා සම්බුදු වරේක් තමයි ඒ ගුණයට ඇතුළත් වන්නේ. අන්න ඒ සම්මා සම්බුදු බුදු ගුණය අභිධම්ම පිටකේ පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණේ හඳුන්වපු ආකාරයේ තමයි මම මුලින් සඳහන් කරන්නේ. කතමෝච පුද්ගලෝ සම්මා සම්බුද්ධ. ඒ සඳහන් වනෝ කොහොමද මොන වගේ පුද්ගලයෙක්ද සම්මා සම්බුද්ධ කියලා කියන්නේ? ඉදේකච්චෝ පුග්ගලෝ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු සාමං සච්ඡානි අභිසම්බුජ්ජති. යම් කිසි පුද්ගලෙක් පෙර නොවැසූ දෙයක්, පෙර නොවූ දෙයක් තමන්ගේ නුවණින්, තමන්ගේ ඥානයෙන් අවබෝධ කරගත්තද සියල්ල අන්න ඒ තැනැත්තා. ඒ තැනැත්තා ඇතුළ සබ්බඤ්ඤුත ඥානයට අයිති වෙන චතුරාර්ය සත්‍ය සාමං සච්ඡානි චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ වගේම ඊළඟට සඳහන් කරනවා ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයත් එක්ක සබ්බඤ්ඤුත සියලුම දේවල් අවබෝධ සබ්බඤ්ඤුත ඥානෙ සියල්ලම අවබෝධ කරගත්තත් එකපත් වෙනවා. අන්න එවැනි පුද්ගලයන්ට තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. දුවේ පුතේ මේ බුදු ගුණ විස්තර වෙන බුදු ගුණ සඳහන් වෙන ලස්සන පොතක් තියෙනවා. කවි බුදුහාමුදුරන්ගේ මේ බුදු ගුණ පිළිබඳව. ඒ තමයි කෝට්ටේ යුගයේ වේදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ විසින් රචනා කරන ලද බුදු ගුණ අලංකාරය.
බුදුගුණ අලංකාරය සඳහන් වෙනවා මේ බුදුහාමුදුරන් වහන්සේගේ බුදුගුණ නවයම පිළිබඳව කවි මේ සම්මා සම්බුද්ධ බුදුගුණය විදගම මහා මෛත්‍රී හාමුදුරු කොහොමද සඳහන් කළ තිබෙන තුන් කල්හිම පැවතේ පද රුත් සියල්ලොව ඇති අතැඹුලසේ දැනගතේ එයින් සම්මා සම්බුදුන ඉති බලන්නතු ඒ පුතේ අර්ථේ තුන් කල්හිම පැවති අතීත වර්තමාන අනාගත කියන ඒ කාලත්‍රේම පද රුත් සියල්ලොව ඇති ලෝකේ තියෙන පදාර්ථ සියල්ලම දැනගත් කොහොමද දැනගත්තේ අතැඹුලසේ දැනගත්තේ අතටපත් නිල්ලි ගෙඩිය ඇඹුල් ගෙඩිය නිල්ලි ගෙඩිය අතේ තියෙන නිල්ලි ගෙඩිය දිහා බලනකොට දරුව අපට කිසිවක් නොපෙනෙන්නේ නැහැ හැම තැනකම පේනවා අන්න ඒ අතේ තියෙන නිල්ලි ගෙඩිය වගේ සියල්ලක්ම දැනගත්තා අන්න ඒ සියල්ල දැනගත්ත නිසා තමයි දුවේ පුතේ භාග්‍යවත් ලෝතුරා බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධ කියලා සඳහන්. එහෙනම් විශේෂ වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කර ගැනීම තමයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඇයි දුවේ පුතේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ? මේ චතුරාර්ය සත්‍ය එක වෙලාවකදී බුදුහාමුදුරන් වහන්සේ මතක් කරනවා කැලේ ඉන්න විශාලම සතා. ඔබ දන්නවා කවුද? හස්තිය. මේ හස්තියගේ පාසටහන් මේ හස්තියගේ පාසටහන තුල ඕනම කැලේගේ කැලේ ඉන්න සතෙක්ගේ පාසටහන යොදන්න පුළුවන්. හස්තියගේ පාසටහන ඉක්මලා යන්නේ නැහැ. අන්න ඒ වගේම තමයි දුවේ පුතේ බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරපු මේ චතුරාර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය ඉක්මලා මොන දහමක්වත් යන්නේ නැහැ. බුදු දහම මූලික වන්නේ මේ චතුරාර්ය සත්‍ය තුල. අන්න එය අවබෝධ කරගත්ත නිසා තමයි බුදුහාමුදුරන් වහන්සේ සම්මා සම්බුද්ධ විදියට හඳුන්වන්නේ. එහෙනම් දුක්ඛාරිය සත්‍ය, දුක්ඛ සමුදයාරිය සත්‍ය, දුක්ඛ නිරෝධාරිය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා කියන ආර්ය මාර්ග සත්‍ය කියන ආර්යයන් සත්‍ය හතර අවබෝධ කර ගැනීම තමයි සම්මා සම්බුද්ධ යනුවෙන් හඳුන්වන්නේ. ඒක නිසා ලෝතුරා භාග්‍යවත් බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බුදු බුදු ගුණයට මාගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු. දුවේ පුතේ මේ වෛශාඛ මංගල්‍ය නිමිත්තෙන් ඔබ විසින් ඔබගේ පාසලෙහි බෞද්ධ සංගමයේ මගින් සිද්ධ කරන්ට යුතුය ධර්ම දේශනා මාලාවේ සම්මා සම්බුදු බුදු ගුණය පිළිබඳව ඔබ හැම දිනාම දැනගන්ට යුතුය. අනිකුත් බුදු ගුණ පිළිබඳවත් ඔබ හැම දිනාම ඉතාමත් හොඳින් ශ්‍රවණය කරන්ට ශ්‍රවණය කරලා බුදුහාමුදුරන් පිළිබඳව සද්ධාසිත ජනිත කරගන්න. ඒ සද්ධාසිත ජනිත කරගෙන තමන් තුළ මෙත් සිතුවිලින් වලින් යුක්තව බුදු පියාණන් වහන්සේ දේශනාකට වදාළ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් වල නිරත වෙමින් තමන්ගේ කටයුතු සඵල කරගන්න කියන කාරණයක් මතක් කර සිටිනවා. විද්‍යාලයේ විදුහල්පති, දේශබන්දු, විද්‍යා විශාරද අනුෂ්ක පෙරේරා මැතිතුමාටත්, ඒ වගේම විද්‍යාලීය විදු මේ ගුරු මෑණිවරුන්ටත්, ගුරු පියවරුන්ටත්, ඒ වගේම විද්‍යාලයේ බෞද්ධ සංගමේ ගුරු මහත්ම මහත්මීන් හැම දෙනාටමත්, ඒ වගේම පින්වත් බෝසත් දුවා දරුවන් ඔබ හැම දෙනාටමත් මේ කරන ලද පින්කම්වල ආශිර්වාදයෙන් පැමිණලා තියෙන අපල උපද්‍රවයන් දුරීභූත වේවා, සිත සාන්තිය නිදුක් නිරෝගී සුවය ලැබේවා, තමන්ගේ කටයුතු සඵල වේවා, මේ වෙසක් කාලය තුල වගේම තමන්ගේ දෛනික ජීවිතය තුල බුදුහාමුදුරන් කෙරෙහි සිත පහදවාගෙන තමන්ගේ දිවි මඟ සාර්ථක කරගන්නට තුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ දිව්‍ය රැකවරණය ලැබේවා කියලා සාදු කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.